එවරිවන් මිනිස් ක්‍රියේෂන් channel එකට වෙනද වගේ මොගලන් ආදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු මහන් වලට අලුත් කෙනෙක්ටත් මහන්න පුළුවන් ගවුමක් කොහොමද ලේසියෙන් මහගන්න කියලා. මම මෙතන මාස ෆැබ්‍රික් එක තමයි අරන් තියෙන්නේ. මම මෙතන මීටර් එක මාරයි අරන් තියෙන්නේ. ඉතින් මේ පේන බඩු ටිකත් එක්ක අපි දැන් යමු ඉක්මනටම මේක කපා ගන්න. මම මේ විදිහට රෙද්ද බලවාටි දෙකකට හිටින්න නවලා නැවතත් නවනවා රෙද්ද කොටස් හතරකට. ඊට පස්සේ මම දැන් මේ විදිහට රෙද්දෙම අද ඇඳ ගන්නවා. බ්ලොක් එකක් අඳින්නේ නැහැ. මේක ටිකක් පේනවා අඩුවෙයි. මම මේක හදිස්සියෙම ඇහුවේ ඒකම තමයි ඔයගලන්ට වීඩියෝ එකක් දාන්න ඕනි කියලා හිතලා වීඩියෝ කරේ. ඉතින් දැන් මේ විදිහට මම උඩින්ම රේඛාවක් ඇඳ ගන්නවා ඇද ඉවත් වෙන්න ඕන නිසා රෙද්දෙ. ඒකේ මම උරහිස ලකුණු කරගන්න තමයි යන්නේ. මගේ උරහිස අඟල් 15 වෙනදා අඟල් 15 ගත්තාම මේ විදිහට අඟල් 7 මාරක් නේ ලකුණු කරන්නේ. මම අද මෙතන අඟල් 8ක් ලකුණු කරනවා. එතකොට මම ඒකම රැගල් උස විදිහටත් අඟල් 8ක් ලකුණු කරනවා. මොකද මම මේක බැගි ගවුමක් විදිහට අපිට අඳින්න ලේසි වෙන විදිහට තමයි මේ ගවුම මහන්නේ. ගොඩක් ට්‍රෙන්ඩි ෆැෂන් එකක් තමයි මෙන්න මේ විදිහේ ගවුම් අඳින එක දැන්. ඉතින් මම හිතුවා ඒ වගේ ගවුමක් ඔයගලන්ට මහන හැටි කියලා දෙන්න ඕනේ කියලා. දැන් මේ විදිහට මගේ පපු මිම්මත් මම හතරෙන් බෙදා ගන්නවා. වෙනදා වගේම ඔයගලගේ පපු මිම්මත් හතරෙන් බෙදා ගන්න. මම මේක අද බැගි මහන නිසා වැඩිපුර ප්‍රමාණයක් මම ලිහිල් කරගන්නවා. මගේ පපු මිම්මෙන් 8 මාරයි. ඒකට මහම් වාසි අඟල් භාගයක් එකතු කරනවම 9යි. මම අද අඟල් 3ක් වගේ එකතු කරගෙන අඟල් 12ක් ලකුණු කරනවා පපු රේඛාවේ. ඊළඟට මම උරහිස රේඛාවේ ඉඳලා මගේ ඉන දක්වා උසත් මේ විදිහට ලකුණු කරගෙන ඉන රේඛාව අඳිනවා. අද මම මෙතන ඉන රේඛාව ඇඳට ඉන ළඟින් මැස්මක් යන්නේ නැහැ. අද මම තනි කෙලින් තමයි මේ ගවුම මහන්නේ. ඉන ළඟින් වෙන් වෙන්නේ නැහැ. එතකොට මම මෙතන පපුවේ ලකුණු කරපු රේඛාව ප්‍රමාණයම ඉනෙත් ලකුණු කරගන්නවා. ඔගොල්ලෝ කවුරු හරි හිතනවා නම් ඔයගලට මේක තවත් හැඩවෙන්න ඕනේ කියලා ඉන ළඟින් තවත් අඟලක් අඩු කරලා ලකුණු කරගන්න පුළුවන්. ඒක තමයි කැමැත්ත පරිදි. ඊට පස්සේ මම මේ විදිහට අත කොටස ඇඳ ගන්නවා. මේ දෙර කෙලි රේඛාවක් ඇඳන් අත අඟල් 3 කාලක් විතර හැඩ කරලා මේ විදිහට ඇඳ ගන්නවා. ඊළඟට උරහිසත් අඟල් භාගයක් පහත් කරගන්නවා. මේ විදිහට උරහිසත් පහත් කරගෙන උරහිස රේඛාව ලකුණු කරන්න පුළුවන්. ඒ වගේම කර පළල විදිහට මම අඟල් 3ක් තමයි අද තියන්නේ. ඕගලන්ට ඊට වඩා අවශ්‍යයි නම් ඊට වඩා තියන්න පුළුවන්. ඊට පස්සේ මම කර ගැඹුර අන්තිමට කියලා දෙන්නම්. දැන් මම යන්නේ මේ කොටසේ දිග ලකුණු කරන්න. ඊට කලින් මම ඉන කොටසේ ඉඳලා උකුල දක්වා උස අඟල් 9ක් ලකුණු කරා. මේ විදිහට උකුල රේඛාවත් හරහට ඇඳගෙන මම ඉන රේඛාවේ අඟල් 12ක් නේ ලකුණු කරේ. මම ඊට පස්සේ උකුල රේඛාවත් හතරෙන් බෙදනවා. හතරෙන් බෙදලා මට හිතෙනවා හතරෙන් බෙදලා ටිකක් වැඩි කරන්න ඕනේ කියලා. මොකද හතරෙන් බෙදුවාම 10ක් වගේ වෙනවා. මම ඒක නිසා ඉන රේඛාවට වඩා අඟලක් වැඩිපුර තමයි මෙතන ලකුණු කරන්නේ. ඕගොල්ලොත් තමන්ගේ ඉන රේඛාවට වඩා අඟලක් වැඩිපුර ලකුණු කරන්න ඒක හොඳටම ප්‍රමාණවත්. ඊළඟට ගවුමේ මුළු උස තමයි මේ ලකුණු කරන්නේ. මට 26ක් අවශ්‍ය වෙනවා. මම ඒකට අඟලක් තියනවා මහම් වාසි. ඊට පස්සේ මේ විදිහට මුළු උස ලකුණු කරගන්නවා. තමන්ගේ උස ඕගලන්ට ලකුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට ගවුමේ වාටිය රේඛාව ඇඳලා මං එතනත් ලකුණු කරනවා අඟල් 14ක්. අපේ උකුල රේඛාවේ 13ක් තිබ්බා. ඒකට වඩා අඟලක් වැඩිපුර. ඕගලන්ට අවශ්‍යයි නම් උකුල රේඛාවේ තිබ්බ ප්‍රමාණය මුණත් තියන්න පුළුවන්. ඉතින් මේ මම කියන විදිහටම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ දේවල්. ඉතින් දැන් මේ රේඛා සියල්ලම යහ කරගෙන කපා ගන්න තමයි තියෙන්නේ. අද හරිම ලේස් ගවුමක් තමයි මේ මහන්නේ. මොකද ඔගොල්ලෝ මේකට කලින් වීඩියෝ එක බැලුවා නම් මම ඒ ගමන යන්න ලෑස්ති වෙන්න කලින් තමයි මේක මහගත්තේ. ඉතින් පොඩි වෙලාවක් ගියේ ඕනම කෙනෙක්ට මේක මහන්න පුළුවන්. මං හිතනවා ඔයගොල්ලෝ ඉතින් මේක ට්‍රයි කරලා බලයි කියලා. ඉතින් මේ විදිහට දැන් මේක කපා ගන්නවා අපේ ගවුම.
ඊට පස්සේ අපිට තියෙන මේක මහන්න මම මේක කපන අතරතුර ඔයගලන්ට මතක් කරන්නම්. ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉස්සරහට මේ වගේ videos බලන්න. දැන් මම මේ විදිහට කොටස් දෙකම කපා ගත්තනේ. උඩ තැද රේඛා ඉවත් කරගන්න කපා ගන්නවා. ඊට පස්සේ කර හැඩ කපා ගන්න මම වෙන වෙනම කොටස් දෙක ගන්නවා. එතකොට හොඳ නිමාවකින් අපිට කපා ගන්න පුළුවන් වෙන නිසා. දැන් මේ විදිහට මේ තියෙන්නේ කොටස් දෙකමනේ. මම දැන් කොටස් දෙක ඉදිරිපස සහ පිටුපස මේ විදිහට වෙන් කර ගන්නවා. අද අපේ කිසිම කොටසක ඕපන් එකක් නැහැ. මේ විදිහට මම දැන් පිටුපස කර රවුම් හැඩයට තමයි අද කපා ගත්තේ. ඊට පස්සේ අනිත් කොටස අරගෙන ඉදිරිපස පළුව තමයි කපන්න යන්නේ. මේක කණපිට හරවල උනත් කපන්න පුළුවන්. මම මේ විදිහට අඟල් 3ක් කර පළල තියෙනවා. අඟල් 6ක් කර ගැඹුර ගන්නවා. ඕකලන්ට ඊට වඩා කර ගැඹුර අවශ්‍ය නැහැ. ඊට වඩා ගන්න බුණ නැත්නම් අඩු කරන්නත් පුළුවන්. මම අද අඟල් 6ක් කරගෙන V shape එකට තමයි ඉදිරිපස කර හැඩය ගන්නෙ. ඊළඟට අද මම ටිකක් වෙනස් හතක් තමයි යොදා ගන්න යන්නේ. මම කියවන මේක ආධුනිකයන්ට මහන්න පුළුවන් කියලා. හැබැයි ඔයගලන්ට මේ අත අමාරුයි නම් සාමාන්‍ය අතක් වුණත් ඔයගලන්ට දාගන්න පුළුවන්. මම කතාව අතරතුර මේ විදිහට අතත් ඇඳ ගන්නවා. මේක ගොඩාක් වීඩියෝස් වල කරලා තියෙනවා. ඉතින් අලුතෙන් පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි අද මම මේ අත අඳිද්දී කොලයක් අරගෙන දෙකට නවල තමයි අඳින්නේ. වෙනදට දෙකට නවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අද මම දෙකට නවා ගන්නවා. ඒයි කියලා තව ටිකකින් ඔයගලන්ට පැහැදිලි වෙයි. ඊට පස්සේ මගේ අත උසත් මේ විදිහට ලකුණු කරගන්නවා. මගේ අත් රේඛාව මැනගෙන අත් කට මැනගෙන ඒ ප්‍රමාණය තියනවාද කියලා බලන්න අමතක කරන්නත් එපා ඔයගොල්ලෝ. ඊළඟට අතේ අග වට ගන්නවා. හරි ගාන්ට මද මම ගන්නවා මගේ අඟල් පහක් ආව. ඒකත් ඒ විදිහට අරගෙන මැහුම් වාසිත එකතු කරලා ලකුණු කරලා මේ විදිහට දැන් අත කොටස කපා ගන්න ඕනේ. අත කොටස කපාගෙන මම කියන්නම් මේක කොහොමද වෙනස්කම් කරන්නේ කියලා. හරි මැද රේඛාව තියෙනවනේ, දැන් අපේ නැම්ම රේඛාව තියෙනවා. මෙන්න මේ විදිහට ඒ රේඛාව ලකුණු කරගෙන උඩ කොටසෙන් අඟල් දෙකක් ඉස්සරහටත් යට කොටසෙන් අඟලක් ඇතුළටත් මේ විදිහට ලකුණු කරනවා. හරියටම ඒ විදිහට කරන්න. ඊට පස්සේ මේ විදිහට අතින් යා කරගන්න පුළුවන්. ඔයගලන්ට අඩි රූලකින් වුණත් යා කරන්න පුළුවන්. නැත්නම් අතින් පොඩක් කර්ව් කරන ගමන් වුණත් යා කරගන්න පුළුවන්. ඊට පස්සේ මම අන්නේ කොටස කපලා ඉවත් කරනවා. අපිට අනිත් කොටස අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කොටස තමයි අවශ්‍ය වෙන්නේ. මම මෙතන හතරක් කියලා ලකුණු කරන්නේ මේ කොටස් හතරක් කපා ගන්න ඕනේ කියලා. දැන් මම මේ විදිහට රෙද්දක් හතරට නවලා රෙදි කොටස හතරට නවලා මේ කොටසත් කපා ගන්නවා. කොටස් හතරම එකපාර. ඔයගලන්ට හතරම එකපාර කපා ගන්න බැරි නම් වෙන වෙනම කපා ගන්න. මේ විදිහට කපා ගන්නවා. අද මම මෙතන රෙදි පාවිච්චි කරලා තියෙන මීටර එකා මාරයි. මට ඒ රෙදි ප්‍රමාණය හරි ගානටම ගියා. ඔගොල්ලෝ මට වඩා ගොඩක් මහත කෙනෙක් නම් නැත්නම් උස කෙනෙක් නම් මහත නම් එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. හැබැයි මට වඩා ගොඩක් උස කෙනෙක් නම් රෙදි ප්‍රමාණය ඊට වඩා ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට කපාගෙන මම මෙන්න මෙතන කට් මාක් එකක් දාන රෙදි කෑලි හතරම අහුවෙන්න. රෙදි කෑලි හතරටම කට් මාක් එක දාගන්න අමතක කරන්න එපා. එතකොට මහද්දි ලේසි නැත්නම් පැටලෙන්න පුළුවන්. වගේම මම මේ වගේ කොටස් ටිකක් කපාගෙන තේනවා. මේ තනි කෙලින් පටියක් තමයි මේ මගේ අත කොටසට. මම මෙතන අඟල් 25ක් දිගටත් ඒ වගේම අඟල් 3මාරක් පළලටත් තමයි මේ පටි දෙක කපාගෙන තියෙන්නේ. ඒ වගේ පටි කොටස් දෙකක් ඒ අත කොටසට. ඒ වගේම මේ විදිහට ෆේසින් කොටස් දෙකක් ඉදිරිපස සහ පිටුපස පළුව දෙකට. ෆේසින් කොටස් කපන හැටි අපි ඊට කලින් දන්නවනේ. දැන් අපි බලමු කොහොමද මහගන්නේ කියලා. මේ විදිහට අපේ ගවුම ඉදිරිපස පළුව ගන්නවා මම. ඉදිරිපස පළුවට අපේ ෆේසින් කොටස තියා ගන්නවා මුලින්ම. මේ විදිහට තියාගෙන අඟල් භාගයක් විතර වෙන්න වටේටම තියලා මහගෙන යනවා. ඕගලන්ට මෙහෙම ෆේසින් කොටස් දාන්න අකමැති නම් පුළුවන් පයිපින් කොටසක් උනත් අල්ලගන්න. වී හැඩයට පයිපින් කොටස් අල්ලන හැටි මම මීට කලින් කියලා දීලා තියෙනවා. ඒ විදිහට කරගන්න පුළුවන්. මම මෙතන මේ විදිහට
මහගෙන මෙන්න මේ කොනෙන් කට් මාක්යක් දෙනවා. කට් මාක් එක දීලිවෙලා අපිට පුළුවන් මේ කොටස අනිත් පැත්තට හරව ගන්න. මේ කොටස අනිත් පැත්තට හරවලා දැන් මම කරන්නේ ඉදිරි පිටිපස පළුවත් මේ විදිහට ගන්නවා. ඒකත් මේ විදිහටම පිටිපස පළුවේ හොඳ පිටට ෆේසින් කොටස තියලිවෙලා ඒ කොටසත් අඟල් භාගයට මහනවා. හරි ගානට අඟල් භාගය ගන්න නැත්නම් උරහිස වෙනස් වෙන්න පුළුවන් ඉදිරිපස සහ පිටිපස කොටස් දෙකේ. මේ විදිහට ඒ කොටසත් මහගෙන දැන් මම මේ කොටස අපේ ෆේසින් කොටස තේනවනේ. අන්න ඒ කොටස මේ විදිහට දිග ඇර ගන්න ඕනේ පළු දෙකේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ෆේසින් කොටස ඉඳලා තමයි අපේ උරහිස් දෙක මූට්ටු කරන්නේ අද මම. ඕගලන්ට නැත්නම් මේක වෙන වෙනම මූට්ටු කරන්නත් පුළුවන්. ඒ වුණාට එතකොට අද උරහිසෙන් ෆේසින් කොටසක් සම්බන්ධ වුණා. ඒ කියන්නේ උරහිස අපිට වෙනම මැස්මක් ඉතිරි වෙන්නේ නැහැ. මේ විදිහට උරහිස සම්පූර්ණයෙන්ම මහගන. ඔය විදිහට තමයි මහලි වරුණාම තියෙන්නේ අපේ උරහිස. ඉතින් ඒ විදිහට අනිත් පළුවත් වීඩියෝ එකේ පේන විදිහට ෆේසින් කොටස දිග ඇරලා කණ පිටින් තමයි මහගෙන යන්නේ කොටස් දෙකම. අපි හරි ගානට කපා ගත්තාම ඒව ගානටම එනවා. ඊට පස්සේ අපිට පුළුවන් වෙන මේ කොටස් සියල්ල ඕලොක් කරගන්න. දැන් මම මෙතනදී මේ විදිහට ෆේසින් කොටස පැත්තට අපි මහගත් අඟල් භාගයේ තියලා මෙන්න මේ විදිහට මහගෙන යනවා. මොකද එතකොට මේක හොඳට ශක්තිමත්ව හිටිනවා. මම මෙතන ෆේසින් එක පැත්තට තමයි මේ විදිහට තියන්නේ. ඊට පස්සේ මේ විදිහට දිගටම මහගෙන යනවා. එතකොට අපේ කොටස උඩට එන්නේ නැහැ ඇඳ මැන්දහම. හොඳ පිටට ඉස්සෙන්න බලන්නේ නැහැ. හරි ගානටම තියනවා මැදල ඇඳහම. ඉතින් දැන් මේ විදිහට මේ කොටස ඉවරයි. ඊළඟට මම මේ විදිහට නූල් ටික කපා ගන්නවා. දැන් අපි අත කොටසට යමු. මේ දින අපේ එක අතක කොටස් දෙකක්. මේ විදිහට අත මම මෙතනින් අඟල් කාලක් වගේ වෙන්න. එතකොට අඟල් කාල දෙකක් අඟල් භාගයක් වගේ මේ විදිහට මෙහෙලා යන්න නවල මහනවා. මේකට වෙනම අපිට පයිපින් කොටස් අල්ලන්නත් පුළුවන්. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට අත කොටස් දෙක මහ ගන්නවා. ඒ වගේම කොටස් හතරක් තියෙනවානේ දැන් අපේ අත් දෙකට අද. ඒ හතරම මහ ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ විදිහට තමයි සම්බන්ධ කරන්නේ. දැන් මම අනිත් කොටස් දෙකත් ඒ විදිහට මහ ගන්නවා. අඟල් කාලක් වගේ වෙන්න නවල. ඉතින් මේ විදිහට දිගටම මහගෙන ගිහිල්ලා ඊට පස්සේ අපිට පුළුවන් අත් කොටස් සම්බන්ධ කරගන්න. අනිත් කොටසත් ඒ විදිහට මහ ගන්න. ඉතින් මම ඔයගලට මතක් කරනවා ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න කියලාත්. ඒ වගේම මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. දැන් මම මේ විදිහට කට් මාක් දීපු තැනට තමයි එක කොටසක කොන තියන්නේ. එතකොට අනිත් කොටසේ කොන අනිත් කොටසේ කට් මාක් එක තැනට හිටිනවා. මම හිතනවා ඒක පැහැදිලියි කියලා ඔයගලන්ට. මෙතනත් ඒ විදිහටම කරනවා. එක පිට එක යන්න තමයි තියන්නේ. එක පිට එක ප්‍රමාණයක් යන්න මේ විදිහට තියලා මැස්මක් දාගන්නවා. එහෙම එහෙම වෙන්නේ නැති වෙන්න. ඊළඟට දැන් මම ගෞම කොටස අරගෙන තියන්නේ අපේ ඒකේ උරහිසේම ඔලොක් කරලා ගන්න. ඉතින් මේ විදිහට දැන් අත් කටට අපේ අපි හදාගත් අත තියෙනවානේ ඒ අත සම්බන්ධ කරන්න තමයි යන්නේ. මේ විදිහට අඟල් භාගයකට මහගෙන යන්න තමයි තියෙන්නේ දිගටම. අපි අත මූට්ටු කරපු කොටස තියෙනවානේ කොටස් දෙක එකතු කරපු දැන් අන්න එතන මහදී හරියටම බලලා මහන්න නැත්නම් මෙහෙම වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට පිළිවෙලකට මහ ගන්න පුළුවන්. අනිත් අතත් මම මේ විදිහටම අත් කටට තියලා මහනවා. ඉතින් අපි කඩ් මාක් දීපු තැන් වලට හරියට අත් තියලා සම්බන්ධ කරා නම් අතේ අඩුවීමක්වත් වැඩිවීමක්වත් සිද්ධ වෙන්නේ නැහැ. මහල ඉවර වෙද්දී අත හරි ගානටම ප්‍රමාණයේ තියෙනවා. ඉතින් මේ විදිහට අත් කොටස් දෙකත් මහගෙන අපිට පුළුවන් මේ කොටස් දෙකත් ඕලොක් කරගන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද අතේ ඉතිරි කොටස් සම්බන්ධ කරගන්නේ කියලා මහගන්නේ කියලා. මේ විදිහට ඒ කොටසත් මම ඕලොක් කරගෙන තියෙනවා. ඊළඟට දැන් මේ විදිහට මම අත අරගෙන අපේ දැන් සයිඩ් මූට්ටුව කරගන්න තමයි යන්නේ ගෞමේ. මේ ගෞම ගොඩාක්ම ලේසි. ආඳුනින් කියන්ට නම් මහන්න කොහොමත්ම ලේසි. සමහර අයට අත අමාරු වෙන්න පුළුවන්. එහෙම වුණොත් සාමාන්‍ය අතක් දාලා වුණත් මහගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගෞමේ සයිඩ් මූට්ටුව කරගෙන යනවා. මම අඟල් භාගයක් වගේ ප්‍රමාණයකට
අඟලක් හරි අපි ගොඩක් ප්‍රමාණයක් තිබ්බ නිසා අපිට කැමති ප්‍රමාණයකට කරන්න පුළුවන්. මම මෙතන අඟලක් වගේ ප්‍රමාණයක් තමයි තියන්නේ. ඉතින් මං අනිත් පැත්තත් ඒ විදිහට ඉදිරිපස සහ පිටිපස එකතු කරලා මේ විදිහට දිගටම මහගෙන යනවා ගෞමේ අවසානයේ දක්වා. මේ විදිහට මහල ඉවර වෙලා අපිට ඒ කොටස් දෙකත් ඕලොක් කරගන්න වෙනවා අතේ ඉතිරි කොටස කරන්න කලින්. දැන් මං සියලුම කොටස් ඕලොක් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ අත කොටස. එතකොට මේ තියෙන්නේ අපි අතට අල්ලන්න කියලා කපාගත්ත පටි කොටසක්. ඊළඟට ඒ පටි කොටසේ හරි මැද්ද මම මේ විදිහට අතේ හරි මැද්දට තියනවා. ඒ කියන්නේ අත් කොටස් දෙක මූට්ටු වෙච්ච තැනට තියලා මෙන්න මේ අත පටන් ගන්න තැන ඉඳන් මහගෙන එනවා. මං හිතනවා ඒක පැහැදිලි කියලා. කටින් කියනවට වඩා වීඩියෝ එකේ බලන් ඉත්ටි ඔයගලන්ට ඒ කොටස පැහැදිලිව පේනවා. මෙතනදී මේ විදිහට ආයි අත ඉවර වෙන තැනට වෙනකම් විතරයි මහගන්නේ. දිග පටි කොටස තිබ්බට අපේ අතේ අවසානයේ වෙනකම් විතරයි අපි ඒ කොටස මහගන්න ඕනේ. ඉතින් මහලේ වුණාම මෙන්න මේ වගේ කොටසක් තමයි එන්නේ. ওই වැඩිපුර තියෙන කොටස තමයි අපි ගැට ගහගන්නේ යොදාගන්නේ. ඊට පස්සේ මේ විදිහට වැඩි කොටස් කපල ඉවත් කරලා මම පෙන්නන නවන විදිය මෙන්න මේ විදිහට තමයි මම නවල මහගන්නේ. කොණෙන් පටන් ගන්න තැනින් ඇතුළට නවල මහන්න, ඒ වගේම අවසානයත් ඒ විදිහටම තමයි නවල මහන්න ඕනේ. අපි පයිපින් අල්ලනවා වගේ තමයි නවන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අඟල් තුන් කාලකට වගේ වෙන්න තමයි මගේ පටි කොටසක් ආවේ. ඕගලන්ට මීට වඩා පළල පටියක් අවශ්‍යයි නම් පළල පටි කපාගෙන ඒ විදිහට අල්ල ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මේ අත ඉවර කරගන්නවා මම. අවසානයෙන් තර විදිහටම ඇතුළට නවල මහගන්නවා. මොකද අපිට අවසානයේ වෙනම වාටියක් මහන්න බැරි නිසා. ඉතින් මේ විදිහට හරි ලස්සනටම තියෙනවා. මේ විදිහට අපිට ගැටයක් දාලා තමයි මේ අත කොටස අඳිද්දි අඳින්න වෙන්නේ. ඉතින් ඒ වගේම අනිත් කොටසත් ගන්නවා. ඒකෙත් මම පටි කොටසේ හරිමෙද හොයාගෙන අපේ අත කොටසේ හරිමෙද තියලා පින් එකක් ගහගෙන අඟල් භාගයක් වගේ වෙන්න තමයි අත කොටස ඉවර වෙන තැනට වෙනකම් මේ විදිහට මහගෙන යන්නේ. ඒ කොටසත් මහලා අපි අනිත් කොටසේ කරා වගේම පටි කොටස හදාගන්න අපිට පුළුවන්. ඒ වගේම අපිට මේකේ වාටියත් මහගන්න පුළුවන්. මං වාටිය මහන වීඩියෝ එක අරගෙන නැහැ. ඉතින් ඒකේ වීඩියෝ එක ඔයගලන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ වාටිය මහන දන්න නිසා. ඉතින් මේකවම අපිට මේ විදිහට සැහැල්ලුවෙන් අඳින්නත් පුළුවන්. ඒ වගේම ඉනට තවත් පටි කොටසක් යොදාගෙන කැට ගහන උනත් අඳින්න පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත පරිදි කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේකෙන් ඕගොල්ලෝ දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් කරලා කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. මේ විදිහට තමයි ඉතින් මගේ ෆයිනල් අවුට්ෆිට් එක තියෙන්නේ. ඕගොල්ලොත් මේ වගේ ඇඳුම් මහන්න try කරන්න. ඉතින් හැමදාම මාත් එක්ක මේ විදිහට රැඳිලා ඉන්න ඕගලන්ට ගොඩාක් ස්තුතියි. අද අපි යමු අද දවසේ shout out බලන්න. අපේ පළවෙනි shout out එක තිලින් කෞශල්‍යාට. ඒ වගේම දෙවෙනි shout out එක කියන්නේ කේ අමල්කා ලක්ෂාණිට. ඉතින් ගොඩාක් ස්තුතියි ඔයගොල්ලෝ මේ විදිහට මාත් එක්ක රැඳිලා ඉන්නාට. අපි ඊළඟ වීඩියෝ එකකින් නැවත හම්බෙමු.